දෙේරන අවරුදු කොමරේල්ලසිං අභිෂය කලැබූ දමිත්‍ර සුබසිංහ මේ මිත්ති රංගන ශිල්පෙනයක්. ඇ මේ තවසල ප්‍රේක්ෂකයන් මොනගැහන්නේ ස්කෝල ටෙලි නිර්මාණය හරහයි ංචිතරයෙන් නර්ත ගරවරයක් ලස මුණගහැන මිත්‍රී අදබේ කතාවාහට එක තුනේ මෙහමයි. මම සම්බන්ධ වෙන දෙවන ටෙලිනාට තමයි? ස්කෝලික කියන්නේ මම පුංචි කාලිදන් නර්තනය හදැරුවා මේ නාට්‍යේ නර්තන ගුරුවරයකට චරිතය මට නිරූපණය කරන්න ලැබුන් නිසා මගේ නර්ථන හැකියාවත් පෙන්වන්න අවස්ථාව ලැබි යෙනවා ඇ සල්ලි කාල පවුල එක හැදුණු වැඩු තරුණයා ඒත් කලාවට තිෙන අත්‍රේ නිසාම පිටිසර ගමකටකෙින් දරුවන්ට නර්තනයෝ ගන්නනවා මම හරිම ආසාාවෙන් කරන ආතරණය චරිතයක් මේක මේටෙලි නාට්ටේ විහාරයි මමයි සම්මානයි කියල තමයි මට නම් දැනෙන්නේ මමත් සරලව ජීවත්තෙන්න්න කැමට කෙනෙක් த்தனேண்டா தாதரை, ஏනිසා விහාරங்கச் चाார்தே තුல மாமாமாவත්த்தா किவா. මේ චරිතය ගලාගෙන යාමේදී අභියෝග කහිපයකට මුණ දෙන්න වෙනවා විහාර කියයන්නේ වයිසිං අඩචර්තයා ඒත් කතාව ගලාගෙනයද්දී ඇතමුන් එක් ඇති සටන් කරන්න වෙනවා මං මීට කලින් කර චරිතයටත් වොඩා මේ චරිතය ගොඩක් වෙනස් සේල්ු දෙෙනගේ සහහිෙක්ක ඒ චරිතය සාර්ථ කරගන්න ලැබේ කෙන මම හිතනවා මේ චර්තෙන් ැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් මම සතුට වෙනවා ස්කෝලි ෙලිනාට්‍ය විකාශය වෙන්න ගත්ත දබසින් හන්ම නාටර වගේම විහාරයට බොහෝධනිෙක් සමීපව දැනවා දැ ගොඩක් අයමට කත් කරන්නත් වීහාරටීච නැතම් චූට් ටීච කියලා ඒවාගේ ප්‍රේක්ෂකැන්ට ලංවන්න ලැබීම ඇත්තට මට ොඩක් සතුටයි ඉස්කොල නාටේ මට අත්දකම් බහුල ප්‍රීයන් එක් තම වැඩ කරන්න ලබිල තිෙන්නේ ප්‍රවීණයන්ගෙන් ලැබනේසායක්ක තමයි මට මේ ගමනන්න ලැබුණේ මොලුනාට කන්ඩයි මම හොඳ සහයෝගින් තමයි වැඩරන්නේ මම කවදාව රංගනයටෙන් හීන දෙක්කෙනක් නෙමේ හැබැ නර්තනය නිසා මම කලාවිට කිට්ටුනා දෙදස් දහනම අවරුත්තේ ම දෙරන අවුරුදු කුමරය වුණා ඒ තරන්ගේ දී අප ලස්සන්ට ව අපේ හැකියාව ගෙනනත් අවදානය දුන්නා අවුදු කොමරිය තරගෙන් පස්සෙ තමයි මට රංගණයට එකතුවෙෙන අවස්ථාව ලැබුණේ. ඇත්තටම මම රංගනයටෙන් හම්බකින් මුලින්ම ම රංගණයට එකතුනේ දෙරන නාලිකාව විකාශණය වුණු පාවෙලා බලාකුලේ ඒවි දම්ම නාටයෙන් රංගණය කැන බලපොරොත්වත් තිබෙනතත් අහම්බින් හරි රංගනයට එකතුවෙන්න ලැබීම කැන අද මට සතුටයි රංගන ශිල්පනයක් වීම නිස්සා අදමට ගොඩක්තිනෙකි ආතරය ලැබෙනවා. ඒ ආදරිය ඇත්තටම වාසනවා. මට කොච්චර ආරාධනා ලබනත් මමකොට වෙලාවට තෝරගන්නන්නේ කාලිට එක නාටයක් විතරයි. එත්තකොට කරන නිර්මාණයට මට සාතාාරණයක් කරන්න පුළුවන්. ම කැමති හොඳ නිර්මාණ තෝර කෙන ගැලපන දෙයක් කරලා හොඳ ගමනක් කියන්න. මම හිත්තනවා හොඳ එක නිර්මාණයක් කලො ප්‍රේක්ෂ හදවතේ ලොකු කාලයක්ක් රැඳෙන්න්න පුළුවන් කියලා. ම රංගනයට හම්බින්ආවාත් දැන්මන් රංගනයට ගොඩක් ආතර. ඒත් රංගනය කැ මටතව ගොඩක්තේවල් ඉගෙන ගන්න තිෙනවා ඒ දේවල් ඉගෙන කෙන රංගනේ ලොක ගමනක් කියන්න මටලුක බලාපරත්තුවා තියවා. ම මටම රාමෝක් දාගෙන තමයින්නේ ඒරාමුව තුළේ මට ගැල්පෙනදවල් තීරණය කන්නවා. මටදෙන්න් අවුරදු විසි හතරයි, ශේෂත්‍රේටවි අවරුදු දෙක් ලබපු අධ්‍යකීමක්ක තමයි ම සීමා ඇතුළ වැඩකරන්නේ. මට නොගලපෙන දෙයක් අත්හරන්න මම දෙපාකේතනය නැහැ. ම බැංක ැකාවක් කරන්නේ මගේ රංගන කටයුතුවලට ආතනෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒනිසා කාලයේ කල්මනා කරනය කරගෙන රංගනය වෘතියයි දෙකම සාර්ථකව සම බරව කරන්න කැපපෙනවා මොකද මගේ ගමනට ඒ දෙකම වෙතගත් වෙනවා. මම රංගන කරන්නත් වෘත්තිමේ මටම තමයි ඒනුත් මම ආතයමක් ලැබවා ඒත් කරන රැකයාාව තැරලා රංගනය විතරක් කරන්න මගේ අදක් නෑ. මේේශේ ත්‍රේ තුල කොච්චර හොඳට හිටියල් සහර රංගන ශිල්පිනියන්ටගොසි පැෙනවා විේචනයනවා ඒත් අපි පුලුවන්. කතාවහදාගන නතු ඉන්න උත්සාහ කරන්න ඕනේ. මේශේෂ්‍රය වැඩකරද්දිී ඕනම දේකට මහනතින්න හොඳ හිය හිතක්තියන්න තෝනේ. දැන්ටමන් සම්බන්ධ වෙලාන්නේ ටෙලිනාටවලදසාහ වෙලදතැම්විීමලට විතරයි. සිනමාවට සම්බන්දධ වෙන්න මම කැමත්තිෙන් ඉන්නවා. මට සිනමා නිර්මාණයකටත් ආරතනා ලැබුණා. ඒත්ඒක භාරකන්නවත නැද් කියලා තාම තීරණෙල නැහ. හොඳ සිනමා නිර්මායකින් ඉදිරිදී ප්‍රේක්ෂකන් අතරටෙන් ලබුණු ඒ අවස්ථාවමම් භාර කන්නවා.